මොනවාරි බාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගන්නවා නම් ඔයාලට පාවිච්චි කරන්න ගෙවීම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් මාධ්‍යයන් කීපයක් තියෙනවා. ඉතින් එකක් තමයි අපිට කෑෂ් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. නැත්නම් ඩෙබිට් කාඩ් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ඇප්ස් පාවිච්චි කරන්න පුළුවන් මේ පේමන්ට් සඳහා. ඉතින් ඔන්ලයින් බැංකින් වලටම අදාළ තවත් ඇප් එකක් පිළිබඳව කතා කරන්න යන්නේ. ඉතින් මේකත් සුපිරිම සුපිරි ඇප් එකක්. ඔයාලා දන්නවනම් මේකේ තියෙන විශේෂත්වය අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්නෙත් නැතුව බලයි. ඉතින් මේ ඇප් එක ඔයාලට පුළුවන් ඉන්ස්ටෝල්මන්ට් වලට පේමන්ට්ස් දාලා ඔයාට බඩු මිල දී ගන්න, නැත්නම් ඔයාට ෆැෂන් අයිටම්ස්, නැත්නම් ෆෝන්ස්, ඉලෙක්ට්‍රොනික අයිටම්ස්, ඉතින් කැමති ඕනම දෙයක් ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා මේ ඇප් එක ට්‍රූ. ඉතින් හොඳම දේ තමයි මේකේ අපි හිතමුකෝ ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාක් මේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ඉන්ස්ටෝල්මන්ට් දානවා නම් අපි හිතමුකෝ ආ රුපියල් 10,000ක විතර වඩුවක් අපි මිලදී ගත්තා. මොනවාරි දෙයක් මිලදී ගත්තා. ඉතින් මේක අපි ඉන්ස්ටෝල්මන්ට් දානවා නම් ඔයාට අනිවාර්යෙන් මේ 10,000 ඔයාගේ අකවුන්ට් එකෙන් ලොක් බ්ලොක් වෙලා, ඒ කියන්නේ ඔයාගේ හෝල්ඩ් වෙලා ඔයාට ඒ 10,000 පාවිච්චි කරන්න නැතුව තමයි ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒ බාණ්ඩේ මිලදී ගත හැකි වෙන්නේ. හැබැයි මම මේ කියන ඇප් එක ඔයාට කිසිම කරදරයක් නැතුව මේ වගේ හෝල්ඩ් වෙන්නේ නැතුව ඔයාටම කියලා පර්චේස් කරගන්න පුළුවන් ඕනම දෙයක්. ඒ වගේම ඉන්ස්ටෝල්මන්ට් වලට දාන්නත් පුළුවන්. ඉතින් මේ ඇප් එක තමයි කොකෝ කියන ඇප් එක. ඉතින් ඔයාලට මේ කොකෝ කියන ඇප් එක යූස් කරලා ඉතින් මේ සියලුම දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් වෙනවා මේකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද, ඒ වගේම ඔයාගේ account එක වැඩි කරගන්නේ කොහොමද කියලා මේකේ. ඉතින් අපිට ඉනිෂියලි ඔයාට රෙජිස්ටර් වුණාම ගාණක් ලබා දෙනවා ඉස්සෙල්ලාම ගනුදෙනු වලට. ඉතින් මේ ගනුදෙනු වලදී ඔයාට ලබා දෙන ගාණ ඔයාට වැඩි කරගන්න පුළුවන් ඔයාගේ identity card එක, ඒ වගේම ඔයාගේ බෑන්ස් මොනවාරි සැලරි ස්ලිප් තියෙනවා සැලරි ස්ලිප්, ඒ වගේ දේවල් ඔයාට මේකට අප්ලෝඩ් කරලා ඔයාගේ මේ ඉනිෂියල් ගාණ වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේකේ ට්‍රස්ට් යූසර් කෙනෙක් වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ මේ ණය සීමාව වැඩි කරගන්න. ඉතින් ඔයාට හදිසි අවස්ථාවක ඇත්තටම මේ ඇප් එක ගොඩක්ම පහසුවක් වේ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් වල හෝල්ඩ් වෙන්නේ නැතුව ඔයාට පුළුවන් පේමන්ට්ස් දාගන්න. ඒ වගේම තමයි වා කොහේ හරි නිවාඩුවකට යනවන ඉතින් හොටෙල් ඩීල්ස්, ඒ වගේම මොන හරි ෆෝන්ස් ගන්නවට වාට ෆෝන් වලට ඩීල්ස්, ඒ වගේ හැම දෙයක්ම වාට මේ කොකෝ හරහා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ වාට පොයරි ට්‍රිප් එකක් ගන්නනවා, හොටෙල් එකක් බුක් කරනවා. මේ හොටෙල් එකට ගිහින්ලි වල අපිට පුළුවන් කොකෝ පේමන්ට් එනේබල්ලා මේක වාරික 3කින් ගිවන විදියට වාට හදාගන්න. ඉතින් අපි හිතමුකෝ වාට මොකක් හරි සල්ලි ක්‍රෙඩිට් කාඩ් එකේ මොනවාරි හේතුවකට වාට මේ සල්ලි බ්ලොක් කරගෙන තියාගන්න බැරි නිසා වාට වෙන ඔප්ෂන් එකක් ඕන වෙනවා. ඉතින් ඒ ඔප්ෂන් එක හොඳම ඔප්ෂන් එකක් කරගන්න තමයි මේ කොකෝ ඇප් වගේ දේවල් තියෙන්නේ. ඉතින් මේවා ට්‍රයි කරලා බලන්න. ඉතින් මම වාට දැන් ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නන්නම් මේක රෙජිස්ටර් වෙන විදිය සහ මේක ටොප් අප් කරගෙන, ඒ කියන්නේ ටොප් අප් කරගන්න කියන්නේ ඔයාලට ඉනිෂියලි හම්බෙන ගාණ තව ටිකක් වැඩි කරගන්න විදිය මම මේකෙදි පෙන්නන්නම්. හරි, අපි ගිහින් බලමු ස්ක්‍රීන් රෙකෝඩ් එකට. තවත් අලුත් වීඩියෝස් බලන්න අලුත් කෙනෙක් නාඩි වාරි සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා, ලයික් බටන් එකත් ප්‍රෙස් කරගන්න, තවත් මේ වගේ වීඩියෝස් ඔයාලට සජෙස්ට් වෙන්න සහ අනිත් අයට සජෙස්ට් වෙන්න. හරි, අපි ගිහින් බලමු වීඩියෝ එකට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින් අපි සුපුරුදු පරිදි ප්ලේ ස්ටෝර් එකට හෝ ඇප් ස්ටෝර් එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ විදියට කොකෝ ඇප් කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් මම කොකෝ ඇප් කියලා සර්ච් කරගන්නවා. ඉතින් කොකෝ ඇප් කියලා සර්ච් කරන රස වඩ මෙන්න මේම කොකෝ බයි නව් ඇන් පේ ලේට කියලා ඇප් එක හම්බෙනවා. ඉතින් මම මේක ඉන්ස්ටෝල් කරගන්නවා. අපි බලමු මේ ඉන්ස්ටෝල් ඔප්ෂන් එක දීලා ඉන්ස්ටෝල් වුණාට පස්සේ කොහොමද මේක රෙජිස්ටර් කරගන්නේ කියලා. මේක දැන් ඉන්ස්ටෝල් වෙන වෙලාවේ මම මේක ඕපන් කරගන්නවා. ඉතින් අපි බලමු ඕපන් වුණාට පස්සේ කොහොමද මේ ඇප් එක ලෝඩ් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට ලෝඩ් වුණාට පස්සේ වඩ රෙජිස්ටර් ලොගින් කියලා ටැබ් දෙකක් තියෙනවා. ඉතින් අලුත් කෙනෙක්ට වඩ රෙජිස්ටර් වෙන්න පුළුවන්, නැත්නම් ලොගින් වෙන්න පුළුවන් ආ ඉන්න යූසර් කෙනෙක් නම්. ඉතින් අපි රෙජිස්ටර් වෙන විදිය බලමු. ඉතින් මම මේ රෙජිස්ටර් කියන ඔප්ෂන් එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ විදියට මම රෙජිස්ටර් කියන වටන දුන්නාට පස්සේ වාඩ තියෙනවා ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න කියලා. ඉතින් මම මෙතෙන් මගේ ෆෝන් නම්බර් එක ලබා දෙනවා. ඉතින් ෆෝන් නම්බර් එක ලබා දීලා අපි මේක නෙක්ස් කරගන්නවා. ඉතින් අපි බලමු ෆෝන් නම්බර් එක ලබා දීලා. ෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ අපි හිතමුකෝ මේකේ වා බින්දුව මොකටෙන් නම්බර් යනවා කොහොමත් බින්දුව නැතුව දාන්න මුල අංකේ. ඉතින් ඊට පස්සේ වාට මෙන්න මේ විදියට OTP එකක් එනවා. ඉතින් OTP එක වාට මෙන්න මේක ඔටෝමැටිකලි ගන්න allow කරන්න පුළුවන්. ඉතින් මේක allow කරන්න නැතුව ටයිප් කරන්නත් පුළුවන්. ඉතින් allow කරලා මම මේක next කරගන්නවා. ඉතින් එතකොට OTP එක මෙතෙන්ට ඔටෝමැටිකලි fill වුණා.
හරි දැන් තියෙන වාගේ personal details. ඉතින් first name එක ලබා දෙන්න තියෙනවා පළවෙනියටම. ඊට පස්සේ ඔයාට last name එක ලබා දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට first name last name දෙනවම හරි ඊට පස්සේ email එකක් අපමණ ලබා දෙනවා. ඊට පස්සේ pin එකක් හෝ password එකක් ලබා දෙන්න තියෙනවා. ඉතින් මම මේකට pin එකක් ලබා දෙනවා නැත්නම් මම password එකක් පිළිගන්න මේක password එකක් ලබා දෙනවා. ඉවත් මේවට strong password ලබා දෙන්න. ඉතින් මේ password security පිළිබඳ මම වෙන වීඩියෝ එකක් කරන්න ඉන්නවා. ඉතින් මේ දේවල් ඔයාලා ගොඩක් online banking වලින් සැලකිලිමත් වෙන්න ඕන දේවල්. ඉතින් මම මේ password එකම නැවතත් retype කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ ID number එක ලබා දෙන්න. ඉතින් මේ විදිහට මම ID number එක ලබා දෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ birth date එක select කරන්න. ඉතින් මම ඒකත් select කරලා okay කරලා next කරගන්නවා. ලිස් කරගත්තට පස්සේ ඔයාට එන්නේ billing address එක verify කරගන්න ඔයාට දාන්න තියෙන. ඉතින් ඔයාට මෙතන ඔයාගේ promise එක මොකක්ද කියලා දෙන්න පුළුවන්. ඉතින් western province නම් western province. ඊට පස්සේ ඔයාට තියෙනවා district එක. ඔයාගේ district එක කොහෙද කියලා මෙතන select කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඉන්න city එක select කරන්න තියෙනවා. ඉතින් මම මේක city එකක් select කරගන්නවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ address එක ලබා දෙන්න. ඉතින් ඔයාගේ address එක මෙතෙන්ට මෙන්න මේ විදිහට type කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන yes කියන තැන පොඩි tick එකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික් එක දාලා සබ්මිට් කරගන්නවා. ඉතින් ඔන්න ඔයාලට එනවා pin code එකක් හදන්න. ඉතින් මම කලින් වීඩියෝස් වලත් ඔයාලට මේ වගේ pin code පෙන්නලා ඇති. ඉතින් මේකට අකුරු අතරක pin code එකක් ලබා දෙන්න. මේක හරියටම ඔයාගේ debit card එකේ credit card එකේ තියෙන රහස්‍ය අංකය වගේ. ඉතින් ඔයා මේක confirm කරගෙන නැවත ලබා දෙන්න. ඊට පස්සේ next කරගන්න. ඉතින් next කරගත්ත පස්සේ request 1250ක balance එකකුත් එක්ක ඔයාට ඔන්න account එක මේ විදිහට create වෙනවා. ඉතින් මෙතන තියෙන features ඔයාලට පාවිච්චි කරලා shop online, shop in store, shop social මේ වගේ options තියෙනවා. ඔයාට ගිහිල්ලා ගනුදෙනු කරගන්න. ඉතින් අපි බලමු මේකේ කොහොමද ටිකක් මීට වැඩිය ගනුදෙනු කරගන්න වැඩි කරගන්නේ ගාඩ කියලා. ඉතින් ඒකට අපිට තියෙනවා මේ my coco කියන option එක. ඉතින් my coco කියන option එකට ගියාට පස්සේ වාගේ increase your spend limit කියලා මෙතන පෙන්නනවා. ඉතින් ඔයාට 11250ක් ගන්න පුළුවන්. හැබැයි total approval තියෙන්නේ 7500කට. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයාට upload salary slip කියලා. ඒ වගේම NIC යාගේ identity card එකේ front එකයි back එකේ photo එකක්. ඒ වගේම ඔයාගේ utility bill එක, ඔයාගේ නමට තියෙන bill එකක් වගේ දෙයක් මේකට upload කරගන්න පුළුවන්. ඉතින් මේකට එහෙම upload කරගත්තොත් ඔයාට ඒ විදිහට මේකේ ඉන්ක්‍රීස් කරන්න. ඒ වගේම තමයි payment method කියන තැනට ගියොත් payment method වල ඔයාට card එකක්, ඒ වගේම card number එක, ඔයාගේ details ටික මෙන්න මෙතෙන්ට දාලා මෙන්න මෙතන ටික් එකක් දාන්න තියෙනවා. දාලා verify කරගන්න තියෙනවා. ඉතින් verify කරනකොට SMS එකක් හෝ කැපිච්ච ගාණක් එයි. ඒ ගාණ මෙතෙන්ට type කරලා ඔයාට මේක verify කරගන්න පුළුවන්. ඉතින් මේ ටික සියල්ලම සම්පූර්ණ කරාට පස්සේ ඔයාගේ registration එක හරියටම success වෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ මේ store එක යූස් කරලා ඔයාට ගනුදෙනු කරගන්න එක. ඉතින් ඔයාට පුළුවන් store එකට ගිහිල්ලා මං කරන පේමෙන්ට් එක Koko payment එකක් කියලා කිව්වම එයාලගේ QR එක තියෙනවා. ඉතින් QR එක ස්කෑන් කරලා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ online ඔයාට categories අනුවත් මේකේ ගනුදෙනු කරගන්න පුළුවන්. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ කියලා. ඉතින් තවත් මෙවැනි වීඩියෝස් බලන්න ඔයා අනිවාර්යයෙන්ම අලුත් කෙනා subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මතක ඇතුව bell icon එකත් press කරලා තියාගන්න. අලුත්ම අලුත් වීඩියෝස් දාපුවම ඔයාලා ළඟටම notification එකකින් ගෙන්න ගන්න. like button එක press කරන්න තවත් කෙනෙක්ට මේ වගේ දේවල් suggest වෙන්න. ඉතින් මොනවාරි දෙයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ අනිවාර්යෙන් comment කරන්න. මම අනිවාර්යෙන් හැම දෙයකටම උත්තර දීලා ඇති. ඒ වගේම තමයි online banking පිළිබඳ interest කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට මගේ videos බලුවොත් ගොඩක් ලොකු දැනීමක් ගන්න පුළුවන් වෙයි. ගොඩක් banks පිළිබඳ online banking ප්‍රශ්න මම ගොඩක් මේ videos වල සාකච්ඡා කරලා තියෙන. ඒවත් ගේන් බලන්න. ඒ වගේම අනිත් videos උත් ඔයාට වැදගත් වෙන දේවල් තමයි මගේ channel එකේදී ඔයාට ලැබෙන්නේ. ඉතින් ගින් එන්න අලුත් video එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.